පාලිය පබ්බත රජමහ විහාරය සොයාගෙන යන ඉතාමත්ම දුෂ්කර ගමනක්. මාර්ගයේ අබලන් තත්ත්වය හොඳටම පැහැදිලි වෙනවා ඇති. ඉතාමත්ම අපහසුයෙන් තමයි යන්නේ. මේ රජමහ විහාරයට අද අත් වෙලා තියෙන ඉරණම ඔබ සැම දෙනා වෙනුවෙන් පෙන්වා දීමටයි අපි අද මේ ස්ථානයට පැමිණියේ. 2023 ජුනි මාස 29 වෙනිදා මේ ස්ථානයට අපි පැමිණියා. ගෝතම බුදුරජාණන් වහන්සේගේ සැරයටිය නිදන් කරලා තියෙන මේ නාළිය පබ්බත රජමහා විහාරයේ පාහියන් භික්ෂුවගේ දේශාටන වார்த்தාවට අනුව ඉතාමත්ම හොඳින්ම ගවේෂණය කරලා නිරීක්ෂණය කරන්න යන අවස්ථාවක් තමයි. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මූතුර් නගරයට ආසන්නව කට්ට පරිච්ඡාන් ප්‍රදේශය තුළයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ. මේ පෙනෙන මාවත ඔස්සේ වනය තුළට ගමන් කරන්න ඕන. ඔබට පේන ඇති දෙපැත්තෙම විශාල වනයක් තියෙනවා. මේ වනය තුළින් තමයි නාළිය පබ්බතය සොයාගන්න යායුත්තේ. වනය තුළින් කිලෝමීටරක් පමණ දුරක් ගමන් කරපු අපිට මේ පබ්බතය පිහිටි ස්ථානයට ළඟා වෙන්නට හැකි වුණා. මෙන්න මේ ස්ථානයෙන් වම් මත පැත්තට හැරිලා ඉදිරියට ගමන් කරපුවාම මේ පබ්බතය දැක ගන්නට පුළුවන් වෙනවා. පාහියන් හිමිගේ දේශාටන වார்த்தාවට අනුව අපි මුලින්ම අපේ වීඩියෝ තුළින් ඉදිරිපත් කරේ ලලාට ධාතුව තැන්පත් කළ ස්තූපයේ සිට යොදුනක් උතුරු දිසාවට පිහිටි දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන ලද දාගැබ. ඒ දාගැබ අද විල්ගම් වෙහෙර ලෙසටයි අපි හඳුන්වන්නේ. මේ පර්වතයේ මෙන්න මේ ආකාරයේ සලකුණු විශේෂයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මම හිතන්නේ මේ සලකුණු වලින් මේ ගල් පර්වතය විනාශ කිරීමට දරන ලද උත්සාහයක් විදියටයි මේ සලකුණු පෙන්නුම් කරන්නේ. ඒ වගේම මේ ස්ථානෙත් ඉතාමත්ම සුවිශේෂී වූ සලකුණු කීපයක්ම තියෙනවා. දිග අතට සහ හරස් අතට රේඛා සටහන් දක්නට ලැබෙනවා. මේවා ඉතාමත්ම කෙලින් පැහැදිලිවම මේ ගලේ හාරලා නිර්මාණය කරපු ආකාරයට තමයි දක්නට ලැබෙන්නේ. මේ රේඛාවන් ඉතාමත්ම පැහැදිලි ලෙසට හඳුනා ගන්නට ලැබෙනවා. විල්ගම් වෙහෙර ස්තූපයේ සිට පාහියන් භික්ෂුවගේ දේශාටන වார்த்தාවට අනුව එම හිමි තවත් යොදුනක් ඊසාන දිසාවට ගමන් කළ බව සඳහන් වෙනවා. මේ ඊසාන දිසාවට ගමන් කළ පාහියන් හිමියන් තමන් දුටුදේ මේ පාහියන් භික්ෂුවගේ දේශාටන වார்த்தාව තුළ සඳහන් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. මිටියාවතකට සේඳු වුණු බවත් එම මිටියාවතේ එක්තරා ස්ථානයක කන්දක් ළඟට පැමිණි බවත් මෙන්න මේ කන්ද පාමුලට ආපු කතාවක් කියවෙනවා. ඒ වගේම ඒ ස්ථානයේ
බුදුරජාණන් වහන්සේගේ සැරයටිය නිදන් කරන තිබෙන බව පාහියන් හිමියන් පවසනවා. මේ පර්වතයේ මස්තකයේ ඇවිදලා බලද්දී අපිට විශේෂයෙන්ම දාගැබ් තුනක අවශේෂයන් දක්නට ලැබුණා. අපි ඔබට පෙන්නුම් කරන්නම් බලන්න මෙන්න මේ දාගැබ් විනාශ වෙලා තියෙන ආකාරය. මේවා දාගැබ් හාරලා තියෙනවා. ඒ හාරලා අඩි 7ක් 8ක් වගේ ප්‍රමාණයට ගැඹුරටව විශාල ලෙස හාරලා තියෙනවා. මේ පරිසරය පුරාවටම දක්නට ලැබෙන්නේ විහාර කර්මාන්තය සඳහා දාගැබ් නිර්මාණය සඳහා භාවිතා කරන ලද ගඩොල්. මේ හාරන ලද වලවල් තුලත් ඒ වගේම පෙන්눔 කරනවා ගඩොල් සහ ඒ භාවිතා කරන ලද බදාම පැහැදිලි ලෙස පෙනෙන්නට තිබෙනවා. පාහියන් හිමියන් බුද්ධ දේශයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 400 දී. අද වෙන විට වසර 1623ක් පමණ ගත වෙලා තියෙන්නේ. එහෙමනම් පාහියන් හිමියන් දුටු දේවල් ඇත්ත වශයෙන්ම අද අපිට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. හේතුව කාලයත් සමග මේ ස්ථාන විනාශ වෙලා තියෙන නිසායි. මේ දාගැබ සුවිශේෂී දාගැබ ලෙසටයි මා දකින්නේ. පර්වතයේ මුදුනේම තියෙන මේ දාගැබ අද වෙනකොට අඩි 15ක් පමණ ගැඹුරට හාරලා තිනවා. මේ දාගැබේ මා දකින විශේෂම ලක්ෂණය තමයි මේ දාගැබ නිර්මාණය කිරීම සඳහා සක්කගල්, අපි කළුගල් භාවිතා කරන්නේ අපේ අත්තිවාරම් බැඳීමට, අනේ ඒ වගේ සක්කගල් භාවිතා කරලා තිනවා. ඒ වගේම ගඩොල් භාවිතා කරලා තිනවා. ඒවා සම්බන්ධ කිරීමට භාවිතා කරන ලද ඒ බදාම තීරු අපිට පැහැදිලිවම දක්නට ලැබෙනවා. මේ දාගැබට සිදු කරලා තියෙන විනාශය දුටුවහම ඇතිවන්නේ ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක්. මේ දාගැබ ළඟ ඉඳන් බලද්දී ඔබට පෙනෙනවා ඇති මුලින්ම පෙනෙන්නේ විල්ගම් වේර ලෙස හඳුන්වන දාගැබ. ඊටත් එහායින් පෙනෙන්නේ ලලාට ධාතුව තැන්පත් කරන ලද සේරුවාවිල ලලාට ස්තූපය. මේ ස්තූප දෙක අතර දුර යොදුනක්. ඒ වගේම විල්ගම් වෙහෙර ස්ථානයේ සිට මේ ස්ථානයටත් යොදුනක් ලෙසටයි පාහියන් හිමියන් තම වාර්තාව තුළින් පෙන්වා දී ඇත්තේ. ඔබට පේනවා ඇති දැන් ලලාට ස්තූපයත් විල්ගම්බේර ස්තූපයත් ඉතාමත්ම හොඳින් පිළිසකර කරලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානයේ පිහිටි දාගැබත් පාහියන් හිමියන් දකින විටදී හොඳට ඒ ආකාරයෙන්ම නිර්මාණය කළ තියෙන්නට ඇති. නමුත් අද අපි දකිනකොට මේ ස්ථානයේ දාගැබ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පාහියන් හිමියන්ගේ ඒ දේශාටන වார்த்தාවට අනුව ඒ හිමියන් ඊළඟට ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සැරයටිය නිදන් කළ ස්ථානයේ සිට බටහිර දිසාවට. මිටියාවතේ බටහිර දිසාවට ගමන් කළ පාහියන් හිමියන්ට දැක ගන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සංසාලිය. සංසාලිය කියන්නේ දෙපට සිවුර. මේ දෙපට සිවුර නිදන් කළ සාදන ලද දාගැබ පිහිටි ස්ථානයත්. ඒ වගේම ඒ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ තම සෙවණැල්ල අත්හරින ලද ගල්ලෙන පිහිටි බවත් සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හිසකෙස් හා නියකැපු ස්ථානයක් දැක ගන්නට තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම ඒ ස්ථානයේ රියන් 7ක් හෝ 8ක් උස ඇති චෛත්‍යයක් බැඳ තිබුණු බවත් ඒ දේශාටන වார்த்தාවේ දැක ගන්නට ලැබෙනවා. එහෙමනම් අපි ඒ ස්ථානය අද හඳුනාගත්තා. ඒ ස්ථානයේ අද හඳුන්වන්නේ කොට්ටියාරම මූලමහා විහාරය ලෙසටයි. අපි ඒ ස්ථානයට යනවා. ඒ ස්ථානයේදී පාහියන් හිමියන්ගේ මේ වார்த்தාවට අනුව ඒ වார்த்தාවේ සඳහන් වෙන දේවල් ඊළඟ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරන්නම්. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.